හොඳයි. අද මම හදන්න යන්නේ ඔරලෝසුවක්. අපි බලමු මේ ඔරලෝසුව හදාගන්න හැටි කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම යනවා Windows key එක ඔබලා PowerPoint කියලා ගන්න. මේ තියෙනවා PowerPoint key. ඒක ඕපන් කරගෙන එපස්සේ ඒක තියෙනවා blank presentation කියලා. ඒක ක්ලික් කරලා එතකොට අපිට මෙයාගේ screen එකක් ලැබෙනවා. ඒකෙදි අපි මෙතන තියෙන layout කියලා එකක්. ඒක ඔබලා මේ මෙතන blank එකක් කියලා කියනවා. අන්න ඒක ක්ලික් කරනවා. එතකොට අපිට මේ සුදු පාට තිරයක් ලැබෙනවා. ඊට පස්සේ අපිට ඕනේ ඔරලෝසුවේ රවුම හදාගන්න. ඒකින්ද අපි යන insert එකට ගිහින් මේකේ තියෙන shapes කියලා shapes වලින් මේ oval shape එක ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට රවුම අරගෙන ලොකු කරගන්න. ලොකු කරගatti මෙන්න මේ පැති දෙකෙන් විතරක් අල්ලන් දෙනවන ඕනේ. ඒකත් මේ shift key එකේ. ඊට පස්සේ මෙතන තියෙන format කියලා එක. අන්න ඒක ක්ලික් කරලා එතන තියෙන shape fill එකක් කියේ. shape fill කියේ. ඒකේ තියෙන no fill කියේ දෙනවා. ඊට පස්සේ shape outline කියලා මේ තියෙන. ඒක ක්ලික් කරලා ඊට පස්සේ අපි යනවා weight කියන්නේ කරා. ඊට පස්සේ ඒකේ තියෙන මෙන්න 6pt කියලා. ඒක අපි ක්ලික් කරමු. දැන් ඕගලන්ට මේ වගේ රවුම දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට ඕනේ කරලෝසුවේ කඩු ටිකයි මැද රවුම යද. ඒකටත් අපි යනවා insert ගිහින් shapes වලට ගිහින් සලම අපි රවුම යදවමු. අපිට ඕනේ දැන් කඩු ටික ඇදගන්න. ඔරලෝසුවේ කඩු ටික ඇදගන්න. ඊට පස්සේ මේකේ තියෙන මේකේ shape එකක් තියෙනවා. ඒ shape එක අරන් මේ විදිහට ඇදගන්න. ඊට පස්සේ දැන් ඕගලන්ට මේවා ඇඳරින් අමාරු. ඒකෙහිඳ අපි මේ කරන Ctrl C Ctrl V. ඊට පස්සේ මේක බිඳුර දෙකක් ලැබෙනවා. ඊට පස්සේ මෙතන තියෙන rotate කියන එක. ඒ rotate කියන එක ඔබලා එක එක පැති වලට හරවන්න පුළුවන් එක. අපිට ඕනේ දැන් මේක පල්හැට හරව ගන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට සෙට් කරන්න. ඊට පස්සේ අපිට දැන් මේක ඕනේ මේ කටු දෙකම එකපාර කරගෙන. ඒකින්ද අපි මේක මේකින් කරන කන්ට්‍රෝල් එකත් ඔබගෙන මේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒ දෙක අතරමැද ඔබනා ඊට පස්සේ මෙතන තියෙන group කියලා එකක්. group එකේ group කියලා එකක් තියෙනවා. ඒක එබුවම මේ දෙක එකතු වෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් ලෙස හැදෙනවා. ඔගලන්ට පේනවනේ මේක ඇද්දාම එහාට මෙහාට දෙක දෙකම යනවා. දැන් අපිට ඕනේ මේක කරගන්න. ඒක දිනා ඒකට ඕනේ animation කියලා එක. animation වල තියෙනවා animation වල තියෙනවා spin කියලා එක. ඔන්නකම බලා ගන්න පුළුවන් මේ පට්ට කරගෙන හැටි. ඊට පස්සේ අපිට ඕනේ අපිට ඕනේ ඒක වෙලා ඒක කරගෙන වෙලාව ඒ කියන්නේ ඩියුරේෂන් එක අපිට හදාගන්න. ඒක නිසා animation pen වලට ගිහින් මෙතන තියෙන මේ ක්ලික් එක ඒක ඔබලා මෙතෙන්ට දෙනවා start with duration කියලා. ඊට පස්සේ අපි දෙනවා මෙතන timing කියලා එක. ඒ කියන්නේ timing වලට අපි දෙනවා ඔබලා 10 seconds කියලා දෙනවා. ඊට පස්සේ අපි
අපිට ඕන මේක ඒ කියන්නේ ගොඩක් කලා කරගෙන ඒකින්ද මෙතන තියන anti end of slide කියන එක. අනේ ඔබලා අපි ඕකේ කරමු. ඔන්න දැන් ඔයගලන් දැන් දැක ගන්න පුළුවන් මේක කරගෙන හැටි. හරි. දැන් අපිට කරන් තියෙන්නේ අපි ඉලක්කම් දිහා හදාගමු. ඊට පස්සේ මේක පොඩ්ඩක් ඇඩ් කරගෙන ඉන්නේ. අපි ගන්නවා word dart. word dart වල මෙන්න මේ ඒ අතුරු තියෙන එක ගන්න. දැන් මෙහෙට ආරං. දැන් ක්ලික් කරලා backspace දාන්න. ඊට පස්සේ උඩම අපි ඔරලෝසුවක් ගත්තහම උඩම තියෙන 12 කියලා අපි ගන්නවා. ඒකින්ද නම්බල ඔබල 12 කියලා දානවා. ඊට පස්සේ අපිට තව එකක් ඕන. තව word dart එකක් ගන්න එන. ඒ තමයි 369 කියන සංඛ්‍යය ටයිප් කරන්න. මේක මේ විදිහට මම මෙහෙට අරගෙන. මේ විදිහට එක සමානව ඇදගන්න. ඊට පස්සේ දැන් අපිට ඕනේ නම්බර් 9. මෙන්න මේ එක සමානව කියලා. දැන් අපිට ඕනේ ඔරලෝසුවේ. දැන් මේ දෙක එක පාරටම කර කරගෙන ඔගොල්ලෝ දැන් ඔයගලන්ට ඒක බලන්න ඕන ඇනිමේෂන් වල ප්‍රීමියම් කියලා එකක් තියෙනවා. ඒකෙදි එක විදිහටම කරගෙන අපිට ඕනේ මේක කටු දෙකක් විදියට. ඒ කියන්නේ අපි ගන්නවා පැය ගන්නයි මිනිත්තු ගන්නයි ගන්න එකට නෙමේ වෙනස් වෙනස් විදියට කියලා. ඊට පස්සේ අපි මේකේ කර මේක කරනවා දැන් ඔයගලන්ට මේ ෂේප්ස් අද ගන්න අමාරු. ඒකින්ද කාලය යනවා. ඒක නිසා අපි කරන්නේ control c control v එක. එතකොට මේ pictures දෙකක් ලැබෙනවා. ඊට පස්සේ මේක දිනනවා home එක rotate කියන එක. rotate කලේ අපි මේක rotate left අංශ ගණනය කියලා හරවනවා. ඊට පස්සේ මෙතෙන්ට set කරනවා. set කරන කලින් අපි මේකේ එක දෙයක් කරනවා. මේක එක බාරක් ක්ලික් කරලා තව බාරක් ක්ලික් කරහම මෙතන දින ෂේප් පවුඩර් ෂේප් ෆිල් කියලා ඒක ඔබලා නෝ ෆිල් දෙන්න. ඊට පස්සේ එතනම තියෙන ෂේප් අවුට් ලයින් කියලා ඒකෙන් නෝ අවුට් ලයින් දෙන්න. එතකොට එක කට්ටක් අදවන්න ඕනේ. ඊට පස්සේ මේ කට්ටක් තියෙන ඒ වගේම එක බාරක් ක්ලික් කරලා තව බාරක් ක්ලික් කරලා ඒක ෂේප් ෆිල් වල නෝ ෆිල් ඔන්ලයින් වල නෝ ඔන්ලයින්. ඊට පස්සේ මෙහෙට උදෙන්ට සම්බන්ධව. ඊට පස්සේ අපිට ඕනේ මේක පැය ගත මිනිත්තු ගත එක වෙලාවකට නෙමෙයි යන්න. වෙනස් වෙලාවට. ඒක හින්දා අපි හදාගන්න වෙනස් ටයිම් එක. එතකොට දැන් මේ එකකට අනුව වෙනස්. ඒක හින්දා අපි එතකොට වෙනවා
දහය සෙවන් කියලා. ඊට පස්සේ අනිත් එකට අපි දෙනවා ටයිමින් එක. ඉස්සෙල් සෙවන් කියලා. ඊට පස්සේ එන්ටර්. ඕගලන්ට දෙනවා ඇති මේක රියරදී රොටේට් කරනවා. හරි දැන් අපි බලමු ඒ කියන්නේ මේ දැන් ඔගොල්ලෝ ගන්න පැයකට මිනිත්තු කට්ටට වඩා හිමින් කරගෙන ඉන්නේ ඒක නිසා අපි මේ පැයකට අපි මේක ඩියුරේෂන් එක වෙනස් කරනවා ඩියුරේෂන් වල මෙතන තියෙන ඩියුරේෂන් කියන එක ඒකට දෙනවා අපි ඉස්සෙල් දශම බිංදුව බිංදුව ඊට පස්සේ අපි මේකටත් දෙනවා දහය කියලා ඊට පස්සේ අපි දැන් බලමු මේක කොහොමද කරගෙන ගියේ ඕගලන්ට පේන ඇති මේක ගමන් කරන ආකාරය හොඳයි දැන් අපිට හොයාගන්න බෑ පැය කට්ට මොකද්ද මිනිත්තු කට්ට මොකද්ද ඒක හින්දා අපි මේ එක එක ෂේප්ස් එකකට කලර් එකක් දෙනවා මේ ෂේප් ෆින් කියලා එකක් තියෙනවා ඒකේ මෙන්න මේ ග්‍රීන් කලර් කියලා එකක් දෙනවා ග්‍රීන් දෙනවා ඊට පස්සේ මේකට ඕනේ අපිට ෂේ නෝ ෆින් කියන එක. එතකොට අපිට දැන් හොයාගන්න පුළුවන් පැය කට්ට මොකද්ද මිනිත්තු කට්ට මොකද්ද කියලා. දැන් බලමු අපි මේ අපේ ඔරලෝසෝ කරගෙන ඉදි. ඕගලන්ට පේන මේක මේ කට් කට් යන ආකාරය ඔගල හැමෝටම සුබ දවසක්. Thank you.